අපි මේ වීඩියෝ එකේ බලන්න යන්නේ switch statements ගැන. switch statement එක යම්තාක් දුරට if else statement වලට සමාන වුණත් ඒකේ format එකේ එහෙම නැත්නම් syntax එකේ වෙනසක් තියෙනවා. if else statement එකත් එක්ක compare කරලා බලමු. switch statement එකෙන් අපි මොකක් හරි variable එකක් දුන්නාම ඒකේ තියෙන values මොනවද කියලා check කරලා ඒ තියෙන values වලට අදාළ දේ අපිට execute කරන්න පුළුවන්. මේ තියෙන switch statement එක syntax එක ඉස්සලාම switch කියලා එනවා. ඊට පස්සේ it is a hang within brackets අපිට දාන්න පුළුවන් අපි check කරන variable එක මොකක්ද කියලා. ඊට පස්සේ open curly brackets ඇතුලේ case කියලා type කරලා අපි ඉස්සලාම check කරන value එක මොකක්ද කියලා දාලා ඊට පස්සේ එනවා colon එක. ඒක යටින් අපිට type කරන්න පුළුවන් අපිට execute කරන්න ඕන code එක මොකක්ද කියලා. ඊළඟ case එක type කරන්න ඉස්සලා break කියලා අපි මෙතන type කරන්න ඕනේ semicolon එකක් එක්ක. ඊට පස්සේ ඒ විදිහටම අපි දානවා අපි ඊළඟට test කරන value එක. ඊට පස්සේ ඊළඟට test කරන value එක. අන්තිමටම default කියලා එකක් දෙන්න ඕනේ. මොකද මේ variable එකේ තියෙන value එක අපි check කරන values වලට සමාන නැත්තම් මේ default කියන code එකේ යට තියෙන statements එක execute වෙනවා. අන්තිමට break එකක් දාන්න ඕනේ. ඊට පස්සේ curly braces වහන්න පුළුවන් අපිට. එහෙනම් අපි example එකක් කරලා බලමු. මම මේ file එක save කරගන්න ඉස්සලාම switch කියලා HTML file එකක් පටන් අරගෙන title එක දාමු switch කියලා. ඊට පස්සේ PHP tag එක ඇතුලේ example එක හරියට අපි කියමු අපි ගාව තියෙනවා user table එකක්. ඒ user table එකේ අපි user group එක save කරලා තියෙන එක letter එකකින්. ඒ කියන්නේ A නම් administrator, P නම් power user, U නම් user, G නම් guest. අපි බලමු switch statement එකක් use කරලා මේ user group code එක check කරලා group එකේ description එක කොහමද echo කරන්න කියලා. ඉස්සලාම අපි variable එකක් හදාගමු user group code කියලා. ඊට පස්සේ switch statement එකක් අපි පටන් ගමු. එතකොට අපි check කරන ඕන variable එක තමයි user group code කියන variable එක. එතකොට පළවෙනි value එක තමයි අපි check කරන්නේ A. එතකොට value එක A නම් අපිට echo කරන්න ඕන මොකද්ද? user group administrator කියලා. br tag එකක් දාමු. ඊළඟට අපි බලමු user group එක p තිබ්බොත් මොකද්ද කරන්න ඕන කියලා. එහෙනම් power user. තව දෙකක් තියෙනවා. u නම් user, g නම් guest. එතකොට මේ මොකුත්ම නෙමෙයි නම් අපිට echo කරන්න පුළුවන් invalid user group කියලා. හරි අපි මේ file එක open කරලා බලමු අපේ browser එකේ switch.php. දැන් මෙතන error එකක් එනවා. error එකට හේතුව තමයි online 11 unexpected semicolon. අපි check කරලා බලමු. line 11 හේතුව තමයි අපි user group code එකක් දීලා නැති එක. අපි ඉස්සෙල්ලාම දීලා බලමු a කියලා. refresh කරාම මෙතන පේනවා user group administrator කියලා display වෙනවා. ඊළඟට අපි බලමු u දාලා පුරේන user group user කියලා. එතකොට මෙතන මොකුත් නැති එකක් දැම්මොත් මොකද වෙන්නේ? අපි කියමු t කියලා දාලා බලමු invalid user group කියලා. දැන් ඔයගලන්ට තේරෙනවා මේ default කියන එකෙන් වෙන්නේ මෙතන අපි check කරන values මොකුත් නැත්නම් ඒ default කියන එක execute වෙනවා. දැන් මේ case statement එකේ අපි කියමු අපි break එක දැම්මේ නැහැ කියලා. මම ඒක remove කරන්න දැනට. දැන් අපි බලමු user group එක A නම් මොකද වෙන්නේ කියලා. refresh කරාම ආවද පේනවා මේ දෙකම print වෙනවා. user group administrator, user group power user කියලා. ඒකට හේතුව තමයි ඔයා break එක දැම්මේ නැත්නම් ඊට යටින් තියෙන case එකත් automatically execute වෙනවා. අපි මෙතන p දාලා බලුවොත් refresh කරාම power user කියලා විතරයි එන්නේ. මොකද p එකට යටින් අපි මෙතන break එකක් දාලා තියෙනවා. හැබැයි ඔයා මේ break එකත් අයින් කරොත් අපිට ඊළඟ එකත් automatically execute වෙනවා. ඉතින් සමහර වෙලාවට ඔයාට වෙන්න පුළුවන් group code දෙකක් check කරලා ඒ දෙකටම එක description එකක් print කරන්න. ඒ වගේ ලාට ඔයාට පුළුවන්. අපි කියමු උදාහරණ කරීට A හරි B හරි තියනවා නම් ඔයාට දාන්න ඕනේ administrator කියලා. එතකොට අපිට පුළුවන් මේ echo කියන එක මෙතනට paste කරලා මෙන්න මේ විදිහට දෙන්න. එතකොට A හරි B හරි තිබ්බොත් automatically
ඇඩමිනිස්ට්‍රේටර් කියලා මෙතන ඩිස්ප්ලේ වෙනවා. මේ ස්විච් ස්ටේට්මන්ට් එක ගොඩාක් යූස්ෆුල් වෙන විදිහේ තව එක්සැම්පල් එකක් මම ඔයගලන්ට පෙන්නන්නම්. එක්සැම්පල් එකට අපි කියමු මේ මන්ත් කියන වේරියබල් එකේ තියෙනවා මන්ත් එකේ නම්බර් එක. ඒ කියන්නේ 1 ඉඳලා 12 වෙනකම්. ඒකට වඩා එකෝ කරන්න ඕනේ කියමු ඒ මන්ත් එකට හරියන සිංහල නම. ඉතින් ඒ වෙලාවට ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ස්විච් ස්ටේට්මන්ට් එකක් යූස් කරන්න. ඔයාලට මෙතන පේනවා අපි කේස් එක ඉස්සලාම දාලා තියෙනවා. ඊට පස්සේ කෝලන් එකෙන් පස්සේ එකෝ කියලා දාලා තියෙනවා ඊළඟ ලයින් එකේ නෙමෙයි. එක කෙලින්ම දාලා තියෙනවා ඊට පස්සේ එකෝ කරලා සෙමි කොලන් එක දාලා බ්‍රේක් එකත් ඒ ලයින් එකේම දාලා තියෙනවා. ඒ වගේ මෙතන පේනවා 1 ඉඳලා 12 වෙනකම්. උගලන්ට මේ එක්සැම්පල් එක තනියම ටෙස්ට් කරලා බලන්න පුළුවන්. අමතක කරන්න එපා මේ ස්විච් ස්ටේට්මන්ට් එකට උඩින් මන්ත් එක කියන වේරියබල් එකට මොකක් හරි වැලියු එකක් අසයින් කරන්න. මේ වගේ. දැන් උගලන්ට පේනවා මෙන්න මේ වගේ දෙයකට වඩාත්ම ගැලපෙන්නේ ස්විච් ස්ටේට්මන්ට් එකක් යූස් කරන එක if else ස්ටේට්මන්ට් එකට වැඩිය. මොකද මෙන්න මේ දෙයම අපි if else ස්ටේට්මන්ට් එකක් යූස් කරොත් අපිට ගොඩාක් ලයින්ස් අවශ්‍ය වෙනවා මේ වැඩේ කරගන්න. මේ තියෙන ඒ එක්සැම්පල් එකම අපි if else ස්ටේට්මන්ට් එක යූස් කරොත් කොහොමද එන්නේ කියලා. ඔයාලට තේරෙනවද දැන් මේ ස්විච් ස්ටේට්මන්ට් එකෙන් කරන දේවල්ම if else ස්ටේට්මන්ට් එකනොත් කරන්න පුළුවන් කියලා? ඉතින් ඇයි මේ අපි ස්විච් ස්ටේට්මන්ට් එක පාවිච්චි කරන්නේ? ඒකට තියෙන උත්තරය තමයි වාට මොකක් හරි වේරියබල් එක චෙක් කරන්න තියෙන සිම්පල් වැලියුස් නම්. ඒක කියන්නේ නම්බර් එකක් එහෙම නැත්නම් string එකක් නම්. ඒ කියන්නේ අපි මේ example එකේ කළා වගේ මොකක් හරි තනි වැලියු එකක් නම් ඒ වෙලාවට වඩාත්ම ගැළපෙන විසඳුම තමයි ස්විච් ස්ටේට්මන්ට් එකක් පාවිච්චි කරන එක. අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා loops ගැන. එතකොට ඊළඟ වීඩියෝ එකෙන් බලමු while loops ගැන. ඒකම මේ වෙලාවේ මම කැමති අපේ channel එකට subscribe කරපු හැමෝටම ස්තුති කරන්න. ඔය දැනටමත් subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න කියලා මම ආරාධනා කරනවා. එතකොට ඔයාලත් පුළුවන් අපි upload කරන videos ගැන ඉක්මනින්ම දැනගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ඔබට සුබ දවසක්.